Welcome to my YouTube channel. ඉතින් මේ මගේ පළවෙනි වීඩියෝ එක. ද මම කරන්න යන්නේ PC upgrade එකක්. මේක නම් තෝරගත්තේ මගේ පරණ Pentium 4 PC එක. මම බලමු කොහොමද මේක කරන්නේ කියලා. මම මේකේදී බලාපොරොත්තු වෙනවා මගේ power supply එක, hard drive එක සහ මගේ DVD ROM එක මේ විදිහටම තියාගන්න. මේ තමයි මගේ PC එකේ motherboard එක. මගේ PC එකේ performance බලවත් වෙන මේක ඇත්තටම low performance PC එක. මේකේ motherboard එක ඇත්තටම ගොඩක් powerful motherboard එකක් නෙවෙයි තියෙන්නේ. මෙතන අවුරුදු 5 විතර ගත motherboard එකක්. මේක network card එක මම අයින් කරගන්නවා. මොකද මේක මගේ අලුත් motherboard එකට install කරන්න පුළුවන් නිසා. ඊට පස්සේ මම RAM slots දෙක කලව ගන්නවා. මගේ RAM slots දෙකම තියෙන්නේ 128 MB DDR1 RAM දෙකක්. අපි ඊළඟට මේකේ wires ටික unplug කරගන්න ඕනේ. මේකේ data cable, ඊට අමතරව power cables තියෙනවා. මේවා පරිස්සමෙන් ගලවලා අයින් කරගන්න ඕනේ නැත්නම් motherboard එක මේ casing එකෙන් ගලව ගන්න අමාරුයි. ඔව් මගේ power supply එකේ තියෙන connect එක 20 pin connect එකක්. මේක බලන්න ඕනේ මගේ අරසෙන් ගන්න motherboard එකට connect කරන්න පුළුවන්ද කියලා. මොකද අලුත් motherboard එකේ තියෙන්නේ 24 pin connectors. මේ තියෙන ID cable එක. මගේ hard එක තියෙන්නේ 40 GB hard එකක්. 40 GB mechanical hard එක ඇත්තටම ගොඩක් slow. මේකේ performance ඇත්තටම printing shop එකකටවත් ගැලපෙන්නේ නැහැ. මොකද ඒ තරම් low performance තියෙන්නේ. මම මේකට දාලා තිබ්බේ Windows 7 32 bit operating system එක. වුණාට ඒක ඇත්තට සාර්ථක නෑ මතක නෑ මොකද මේ වැඩ කරන්නේ අනිවාර්යයෙන්ම මේකේ slow ගතිය තේරෙනවා. හරි අපි දැන් motherboard එක image ඉරුවේ එළියට ගන්න. මේ තියෙන්නේ මගේ model number එක. ඔයාලා පේනවද නැහැ මෙතන. හරි මේක ගොඩක් කලාවට ආවේ Pentium 4 processor එකකට ගැලපෙන විදියට තමයි. හරි දැන් අපි බලමු මම මගේ PC අප්ග්‍රේඩ් එක කරන්න ගත්ත motherboard එක මොකද්ද කියලා. මේක ඇත්තටම G41 කියන motherboard එක. මේක manufacture කරලා තියෙන්නේ ASRock කියන company එකෙන්. මේකේ LGA නැත්නම් land grid array 775 socket type එක තමයි ඉන්නේ. ඔයගොල්ලෝ තෝරගන්නකොට ඒ socket එකට ගැළපෙන CPU එක තෝරගන්න. මේ මගේ CPU එක. මේක quad dual 3.2 GHz CPU එක. මේ motherboard එකේ පුළුවන් අපිට RAM එක 8GB දක්වා upgrade කරන්න. හැබැයි මම පාවිච්චි කරන්නේ 2GB RAM එක. මේක DDR3 type එකේ RAM තමයි install කරන්න පුළුවන් වෙන්නේ. ඔව් මේකේ VGA එක dedicated VGA එකක්. මේක සාමාන්‍යයෙන් 800 MB වගේ VGA එකක් තියෙනවා. හැබැයි gaming වලට වගේ නම් VGA card එක අලුතෙන් install කරගන්න වෙනවා. හරි අපි දැන් CPU එක connect කරගන්න ඉවරයි. දැන් අපි බලමු CPU cooler එක කොහොමද connect කරන්න කියලා. මේ විදිහට ඒ කූල එකට එන ක්ලිප්ස් ටික පිළිවෙලට දාගෙන හදලා තද කරගන්න motherboard එක තියලා. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕන දේ තමයි තෝරගන්නකොට හොඳ කූල එකක් තෝරගන්න.
මොකද නැත්තම් මේකේ කාලයක් ගියාම සමහර කෝල සිග්මන්ට් කැඩෙන්න පුළුවන් කරනට පස්සේ ප්‍රොසෙස් එක හීට් වෙන්න පුළුවන් ප්‍රොසෙස් එක හීට් වුණා කියන්නේ ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා ඉස්සරහට අපි මෙන්න මේ විදිහට ක්ලිප්ස් දාලා ওই විදිහට මදර්බෝඩ් එකට තද කරගන්න CPU එකේ ෆෑන් එක තියෙන කොටස සම්බන්ධ කරගන්න කලින් thermal paste එක ඇඩ් කරගමු. thermal paste එක ගොඩාක් ඇප්ලයි කරන්න එපා මේකට මොකද මේක ප්‍රෙසර් එක වටේම යන්න පුළුවන්. ඒක එච්චර හොඳ නෑ. මේක ෂෝට් වෙන්න පුළුවන්. හරි අපි දැන් thermal paste එක ඇඩ් කරගෙන ඉවරයි. දැන් අපි මේ විදිහට cooling fan එක කනෙක් කර ගන්න හරි දැන් අපි cooling fan එකත් එක්ක එන cable එක motherboard එකට connect කරගන්න ඕනේ හරි ඊළඟට මේකට මැච් වෙන RAM එකක් අපි ඉන්ස්ටෝල් කරගන්න ඕනේ මේක DDR3 2GB RAM එක මේ motherboard එකට 8GB වෙනකන් RAM එක අප්ඩේට් කරගන්න පුළුවන් හරි දැන් අපිට ඊළඟට කරන්න තියෙන්නේ motherboard එක casing එකට mount කරගන්න එක ඊට කලින් අපි මේ motherboard එකත් එක්ක එන IO panel එක casing එකට set කරගෙන ඉමු. දැන් අපිට කරන්න තියෙන්නේ පරණ motherboard එකත් එක්ක ආපු IO panel එක ගලවලා මේ විදිහට අලුත් motherboard එකට ආපු IO panel එක casing එක set කරගන්න එක හරි දැන් අපි motherboard එක casing එකට mount කරගමු මේ විදිහට හැම cable එකම හොඳට බලලා මේ motherboard එකට connect කරගන්න ඕනේ නැත්නම් පොඩ්ඩක් හරි වැරදුනොත් එහෙම මේ PC එක on කරගන්න බැරි වෙයි මේ motherboard එකට ඇත්තටම SATA සහ IDE cables දෙකම ගන්න පුළුවන් විදිහට තමයි motherboard එක manufacture කරලා තියෙන්නේ
හරි දැන් අපිට කරන්න තියෙන්නේ මේකේ nuts ටික හොඳට තද කරගන්න එක නැත්නම් motherboard එක එරිමෙට යන්න පුළුවන් නේ හරි දැන් මම දැන් මෙතනදි කරන්න යන්නේ මගේ කලින් PC එකේ තිබ්බ කලින් motherboard එකට connect කරන්න තිබ්බ NIC එක නැත්තම් network interface card එක ඔකේ අලුත් motherboard එකට install කරගන්න එක. හරි දැන් අපි පරණ hard drive එකට එන ID cable එක motherboard එකට connect කරගන්නවා. දැන් අපි මේකේ pin එක ගැලපෙන විදිහට 20 pin connect එක motherboard එකට connect කරගත්තා. හරි දැන් අපි ඔක්කොම වයර්ස් ටික කනෙක් කරගෙන ඉවරයි දැන් අපි බලමු මේකේ power on කරලා PC එක වැඩ කරනවද කියලා ඔයගලන්ට පේනවා CPU cooler එකේ fan එක හොඳට කරගෙනවා. ඒ කියන්නේ මේ PC එක හොඳට වැඩ කරනවා. හරි. එහෙනම් මේ වීඩියෝ වල ඔයගොල්ලෝ මොනවද දැක් ඉගෙන ගත්තා නම් මගේ channel එක subscribe කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකදී හමු වෙනවා.